මත් පහුගේ කාලය පුරාම මේ රටේ හිටපු හැටනමලක්ෂයක් කරක් විශවාස කරපු කාරණයක්ක් තමයි මරත් ගෝටත් මිනිීමමරුවට හොරුන්ට තක්කඩින්ට කුපාඩින්ට විරුද්ධයි ගන කාරණී හැබැයි ඒ පට්ට පල් බරුවක් කියනක පහුගේ අවුරුදු දෙකට ආසන්න කාලයක් මේ ආණඩෝ ඔප්පු කරලා තියෙනවා. එවැනි ඒ අවස්ථාවක් තමයි ලොහන් රත්තුවත්තේ බන්ධනාගර නියෝජ්‍ය ඇමිවරෑවි දියටට පත් කිරීම. ේෂම මේ තනතුරට ඔහු පත් කරපු අවස්ථාවේදී. බොෝ දෙන කියපු කාරණයක් තමයි ඔහු ඒ තනතුනට වඩා සුදුසී මොකද විශාල කාලයක් ඔහුරක්ෂිත බන්ධනගාරය හිටපු කෙනෙක්වීම නිසා කියන කාරණෙ. මිට්ටෝර්නි ලොහන් රත්වත්්‍ය කියල කියන්නේ උඩ තලවෙන්න ගාතන නඩුවේ එකසැක කාරයෙක්. එදා අහින්සක මුස්ලිම් තරුණයෝ තමන්ගේ චන්දිිපෙට්ටි ආරක්ෂ කරගෙන දනින මධ්‍යස්ථානය කරා යමින් හිටියද රත්වත්තය තරත්වත්තගේ. දරුවොත් එකුතුවෙලා හමුදා සෙවල් යොදාගෙන ඒ මුස්ලිම් තරුණයෝ බල්ල පූසුවගේ ගාතනය කර. හැබැයි පස්සේ එම ආණ්ඩුව විසින්ම ඒවකට පැවැති ආණ්ඩුව මේ අදාළ නඩුවට කරපු බලපෑම් නිසා අවසානයේදි රත්වක්්‍ය පවුලෙවුන් නඩුවෙන් නිදහස් වුන. හැබැයි ඒ වෙනුවට රත්වත්තිලයට ඩේගිය හමුදා සෙවලුන්ට වන්දිගවන්න සිද්දවු. ඒේ ත් හන් රත්වත්ේ නතුරට පත් කනකට බොෝ දෙන කියෙපු කාර්ණය තමයි විශාල ප්‍ර් ානක් මේ නිසා ඇති වෙන්න පුළුවන් කියේ කා නය. මොකද රත්වත්තය විතරක්නේ රත්වත්ගේ ෙදරඉන්න කෙල්ල පවා දරනු මැරයෝ කියනක දන්නවය දන්නෝ දන්නවා. පෞ්ගේ කාලෙ හන් රත්වත්ක එකක කෙල්ලෙක් මල් රාජ පස්සගේ ඇතුළු පවුල්‍ය කොල්ලො තුන්දන සතුටු කරන්න, විිශාල උත්සාහෑ දරුවායි කියනක දන්නෝ දන්නවා ඒවිතරක්න මේ අදාල සිද්ධිය මාධ්‍යමගින් පවා. ආවරණය කර කෙසේ විතා ත්‍රත්වත්තගේ පවුලෙවුම් පවුගේ දවත්සුල අනරාධපුරේ වන්දනා ගමනක් ගිය මේ වන්දනා ගමන සඳහා රත්වත්තගේ පවුලය වගේම ඔගේ ආරක්ෂකොත් එකතු වෙලා හිටිය. ත්වත් මෙම පූජා බහමයට ඇතුලෙන්ට උත්සාහ කරේ රාත්‍රී දොල හට පමණ. ඔබ දන්නවා අනරාධපුරේ පූජා භූමයට ඇතුලීමේ හැකියාවක් තිබෙන්නේ රාත්‍රී දහයදක්ව පමණයි. කිසියම් ආකාරයක ප්‍රහාරයක් හරි හඩා කපපල්කාරේ සිද්ධාහරය සිදුවය හැකි නිසා ප්‍රාත්ත්‍රී දහයන් පස්සේ පූජාභූමිය සම්පූර්ණයම තහ නම් කලාපයක්. කෙසේ විතත් එම ස්ථානයට බීමමත්ව පැමිණි ලොහන් රත්තුවත්තේ තමන්ට පූජාභූමියයට ඇතුවීමට අවශ්‍යය කියනෙක එතන ආරක්ෂක අන්සුවලට දැනුන්දුන්. ඒවෙලා පොලිස් නිර්ධාරය නීතිය පැහැදිලිකරාට පස්සේ රත්වතේ කුණු හාරපයෙන් බයින්නට පටන්ගත්. ඒ වෙලාවේ කර කියාගන්න දෙයක් නැතුුණු පොලිස් නිලධාරින් උඩමළුවේ ඕයිසිට එමනැත්තම් උඩමල්ුවේ පොලස්ථානයේ ස්ථානාාධිපතිතුමාට අදාල සිද්ධිය දැනුන් දුන්න. පොලස් ස්ථානාධිපතිතුමා ලොහන් රත්වත්ට නීතිය පැහදිලි කරන්න දරපු උත්සාහේදී තමන් ඇමති කෙනෙක් තමන්ට ඕන විදියට හැසිරට තමන් අයිතියක් තියෙනමයි කියලා නැමතවතාවක් කුණහාර්පයෙන් බයින්නට පටන්ගත්ත. මිත්තරුණ ඒ වෙලාවේ! රන වෙච්ච පොලිස් ස්ථානාධිපයතුම අදාළ පූජාභූහමිය බාර පල්ලේගම හෙමරතන හිමියන්ට අදාල සිද්ධය දැනුන්දුන්න. මේ වෙලාවෙයි අදාළ හාම්දුරුව ඉතාවන්ම කුපාඩි විදියට ඉතාමම කැත විදියට පොලස්ථා නිලධාරින් බිල්ලට දීලා හැගුණ කියනක තමයි අවසානයේදී පොලිස් නිලධාරින් වාර්තා කරන්නේ කෙසේබතත් අදාල ඇමතිිවරයාට පූජාභූහමියයට ඇතුල්වීමට ඉඩ නොදී ොලස් නිලධාරින් ව හරවලෑරිය හැබැයි යන අවස්ථාවේදී රත්වත්තේ සරම උත්සල පෙන්න ලගියා කියෙනක තමයි මේ වෙනකොට මාධ්‍ය ආාවරණය කරන්නේ කෙසේ වෙතත් අදානසිද්ධය මේ වෙනකොට ප්‍රධාන මාධ්‍ය ආයතන ආවරණය කිරීම වැලැක්වීමට රජය ගතහැකි සියළුමු ක්‍රියා මාර්ග අරගනිමින් සිටනයි ඒ අතරතුරේ ආරංචුල තවත් කාරණයක් තමයි අදාළ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වීඩියෝපටයක් එක් තරා පොලිස් නිෙලධාරියෙක් මගින්. පටිගත කරලා මේ වෙනකොටත් ඔහු සතුව තබාගෙන ඉන්නවා ඉදිරි අවස්ථාවක් එමනැත්තම් මේ සම්බන්ධයෙන් කිසිම් නෛතික කටයුත්තක් මතුනොත් ඉදිරි පාත්කරන්න. කෙසේ වෙතාත් මිට්වුවරණි දවසින් දවස රට බල්ලටයනවා. පල්ලු පාලෙන්නේ ටේනවා. මේක නවත්වන්න පුළුවන් ඔබටත් මටක්. දගල වෙනසකින් නමයි ප්‍රතිපත් මේ වෙනසිට අන්න එක කන්න පුළුවන් ඒ සතා සැලස්මක්තිවන ඩැක්මක්තිවන සමාජදේශපාල කණඩෑමක් සමඟ අපි ක ප ජ නවෙති පටजीීපත් කරමින් මओින් සමුගන් ඔවසෑමටට जाer